අපි ගෝනගල ජනපදයේ මුලින්ම පදිංචි වෙලා හිටියේ 99 අවුරුදු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ මේ කොත්මලේ ජනපදයට අපි මේ කැලෑවක් තිබුණේ අපි පවුල් 6-7ක් විතර පදිංචිට ආවා මෙහාට පොඩි පැල්පත් අටවකන් තමයි මෙහාට ආවේ ඒ ඇවිල්ලා ලයිට් පහසුකම් වතුර පහසුකම් මුකුත්ම තිබ්බේ නැහැ අපි මගින් මගට තමයි වතුර අරන් එන්නේ උකුල එහෙම අපේ කළු වෙලා තිබ්බා කල්ලේ තියාගෙන ඇවිල්ලා එහෙම කාලයක් දුක් විඳා ඉඳේකොට තමයි අපිට මේ ආයතනයක් හරහා තොරතුරු දැනගැනීම් පනත කියන එක අපිට දැනුවත් කරා ඒකේ කොච්චර ලොකු බලයක් තියෙනවද අපේ සාමාන්‍ය මිනිසුන් දෙක ඉල්ලුම් කරන්න පුළුවන් ඕනම රජයේ ආයතනයකින් අපට ඒ තොරතුරු දැනගන්න පුළුවන් ඒ අයිතිය තියෙනවා කියන එක අපි දැනගත්තා ප්‍රාදේශීයකම් කාර්යාලයට මම ඒ අයදුම් පත්‍රයක් යොමු කරා ඊට පස්සේ ඒ සති දෙකකට විතර පස්සේ ප්‍රාදේශීයකම්තුමා මට දැනුම් දුන්නා තොරතුරු අපි සූදානම් කරලා තියෙනවා ඇවිල්ලා ඇරන් යන්න කියලා තේරම ඒ තොරතුරු ටික අපට ලැබුණා ওই අතරතුර පොදු රැස්වීමක් සැලසුම් කරලා තිබුණා සාමාන්‍ය ජනතාවටත් ඒක එන්න කියලා ආරාධනාවක් ලැබුණා අපට වතුර පාස් වෙලා කියලා අපි ගාව තොරතුරු තිබුණ නිසා ඒ නිලධාරීන් ඒවට උත්තර සපයන්න වුණා අපට ආපු වතුර ලයින් එක මහවයි ප්‍රදේශයට ගියා අපටත් මීටර 200ක් පාස් කරලා දෙන්න පුළුවන් කියලා එතනදී සාකච්ඡා කරා ඊට පස්සේ තමයි ජල සම්පාදනයෙන් ඇවිල්ලා අපට වතුර ලයින් එක දුන්නා 2019 අප්‍රේල් 12 වෙනිදා දැන් කරදරයක් නැහැ අපට ඒ තොරතුරු දැනගීමේ පනත නිසා අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා බලය ඔබ අතේ තොරතුරු අයිතිය පිළිබඳව දැනුවත් වන්න Transparency International Sri Lanka පණිවිඩයක්